Muchas balas, Nelly. Vamos con los balas, ¿no? Ya. Vamos con los balas. Carné. Negua. ¿Sagre? ¿Bahín Bimata? Antes había Sagre o Bimata Basan, ¿estaba de vas? ¿Tú no aquí? ¿Sagre? තේරුම් ගන්න කුලාමියෝ ඔය තත් ඉඳගෙන ඔයා කොහමද ට්‍රිප් යන්නේ අනිත් එක මේ කැලේ රින් ගන්න ආන්ටි අපි සාගරව කිනි තුල්ලෙකුටවත් කන්න දෙන්නේ නැහැ කිනි තුල්ලෙකුට අපිත් එක්ක යනවා කියන්නේ නිකන් ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දැම්මා වගේ මේ මම ඕගොල්ලත් එක්ක නෙමෙයි කතා කරේ මගේ පුතාට සාගරට ඔයා ওই ගමනේ යනවට තාත්තා කැමති නැහැ මේක මං තාත්තත් එක්ක බලා ගන්න තාත්තත් එක්ක මොනවද බලා ගන්නද තාත්ත මට කිව්ව ඔයාට අඩියක්වත් තියන්න දෙන්න එපා කියලා. අනේ මේ පුංචි අම්මේ මේ මේ යමල් ලබන්. උඹ කියනවා නම් යම් මැරෙන්න හරි. මේ මේ ඕගොල්ලෝ මැරෙන්න නෙමෙයි වැළලෙන්න ගියත් මට කමක් නැහැ. හැබැයි සාගරව බිමට බස්සලා. කමින් කලන නෝ ගුඩ්ඩගේ සනා. ඕගොල්ලන්ට යනවා නම් යන්න වෙන්නේ මේ මගේ ඇඟ උඩින්. අනේ පුංචි අම්මේ යනවාද යන්න අපිට පවු නොදී. සාගර ඔයාට මේ පුංචි අම්මව නවත්තන්න බෑ. කරුණාකර ඔයගොල්ලෝ යනවා නම් ඕන තැනක යන්න සාගරව බිමට බස්සලා නැත්තම් මම පොලිසියට කෝල් කරනවා මගේ පුතාව පැහැරගෙන යන්න හදනවා කියලා අනිත් එක දන්නවනේ සාගරගේ තාත්තගේ හැටි අනේ මේ අපි යමල් ලබන් අපේ තාත්තට පුළුවන් මේ වස්ගමු යනෙමු හිරේ දාන්න ඒ උනාට සාගර අපි නීතියත් එක්ක හැප්පිලා චප් වෙන්න ඕනේ නෑනේ මචං සහතික ඇත්ත බං. උඹල තාත්ත අන්විශ්වාස බර නැහැ. අපි එළියට එද්දි කෝඩු කරන්න පණතක් උනත් ගේන්න බැර නැහැ. ඒ කියන්නේ උඹලමව ගෙනියන්නේ නැහැ. ගෙනියනවා සාගර. සේරටම කලින් උඹේ ගේ ගින්දර නිවාගෙන ඉඳපන්. ගනි මචං. සාගර බලාගෙන. මචං අල්ලපන්. අල්ල. පරිස්සම් වෙංගා. පරිස්සම්. කකුල බලපන් මචං. රයිට්. මම ඔයාලට නපුරුකම් කරනවා නෙමෙයි. ඔය තත්ත්වයේ ඉන්න දරුවෙක්ව අලින්න මහ කැලේකට යවලා අම්මා කෙනෙක් හිටිට මං හිතාදාගෙන ඉන්නේ කොහමද? මං කැලේ යන්නේ පුරුදු වෙන්න නෙමෙයිනේ. ඉස්සර ඔයා සති ගණන් ටෙන්ට් ගහගෙන මහ කැලෑවල් වල හිටපු බව මට අමතක නැහැ. ඒ වුණාට පුතා ඔයා දැන් ඉන්න තත්ත්වෙත් එක්ක ලෙඩෙක් කියන්නේ හිරකාරයෙක් නෙමෙයි. ඒක ඇත්ත සාගර. ඒ වුණාට අම්මා කෙනෙක් හැටියට මං කොහොමද මොන හිතකින්ද ඔයාව යවන්නේ? අම්මගේ අම්මා නෙවෙයිනි. ඔයාගේ මම නොවුනත් දරුව දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් මම. තේරුණාද? ඔයා මොකාගේ අම්මා වුණත් මගේ අම්මා නෙවෙයි. මං සැරේකුත් කිව්වා ඔයා මගේ අම්මා වෙන්න හදනට මම කැමති නැහැ. සාගර කියන්න එපා ඔය නැහැදිච්ච කතාව තවත් එහෙම. ගෙදරක් පවුලක් වෙන්නේ අම්මා කෙනෙක් නිසා. මේ ගෙදර අම්මා මම. ඔයා මේ ගෙදර ඉන්නකම් ඔයාගේ අම්මා මම. තේරුණාද? කියන්නේ මට මේ ගෙදරින් යන්න කියලානේ. ඒ පුංචි අම්මේ. මම යන්න. මම යන්න. සාගර. අත තියන්න එපා පුංචි අම්මේ. අත තියන්න එපා. මම යන්න. ගඟුලි. 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 අනේ සාගර. අත අරින්න. අනේ දෙයියේ. සඳ සඳ වාගේ
වෙනදා බීච් පාටි වලට ගිහිල්ලා ඒ කොට්ටික් ගලවන්නකන් ඉන්න බෝවා මොකද අද ඉක්මනට මාරුනේ ඈ ඕල්ට ගියාම අතේ තියෙන කෝටට කිහින්දන එක තමයි බම් වෙන්නේ වෙන්දටත් කෝට හින්දිනවනේ පුතා බලපං කේ ඩීජේ කේ හරියට බල්ලෙකුටවත් කටේ තියන්න බෑනේ හිටඩි හොඳයි මිනි බෑ ඒව සුපුරුදු සිද්ධියනේ බං මොකද්ද සුපුරුදු සිද්ධිය සුපුරුදු සිද්ධිය තමයි එක්කෙනෙක්ගේ අඩුව ශානා ඔව් වන්තිම මිනිත්තුවේ තමයි පොල්ල තිබ්බේ මම උවල්ල ගන්න මං කතා කරේ කේල්මා ශානෙක් ගැන නෙමෙයි බං මේ පරණ ලව් එක හිරු ගැන මගේ ලව් එක හිරු ගැන මං කවද හිරුට ලව් කියලා කිව්වේ ආදරේ ඉස්සරහා වචන අසරණයිලු බං මේ උඹේ හිතේ තියෙන ෂොක් එක නැති වෙන්නත් එක්ක අපි දෙන්න මෙහෙම මදිමුද හිරුලගේද මොකද කියන්නේ හිරුලගේද ඔව් යස් අපිට පිස්සුද සිනහ මන්දාරේ සිනහ මන්දාරේ දැන් මෙතන නවත්තන්න කිව්වේ මේ උඹේ හිරෝගේ යොරොප්පු යන්නත් එක්ක අපි ගම හොඳ ලව් කේක් එක මම වෙනම ලව් කේක් ඇයි බං මනමාලි බලන්න යනකොට ලව් කේක් හොඳයිනේ ආ හරිදින මාකට් එක ගිහලා ගන්නේ ලව් කේක් බැරනම් පොල් කේක් හරි හරි බං මොන කේක් ගන්න හරි මට කෝටා දී බං කෝටා ඔව් නොවම්බර්ට කෝටා හරි හරි යම යම යමන් යම 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 ඒ ගැස්ටා මේ උඹලගේ නංගි බෑන්ඩ් එක ප්ලේ කරනවා අපේ නංගි අපිට මන්ජන්ද මේ පරම මොකඩ දෙන්න හදන්නේ එන අර ප්ලේ කරන්නේ උඹලගේ ආච්චිද මේකි මේකි මොනවද මෙතන කරන්නේ පොඩේට ඒ ඒ අවුලක් නෑ අවුලක් නෑ කූල් ඩවුන් කූල් ඩවුන් කූල් ඩවුන් පොඩේට මම කූල් ඩවුන් කරලා දෙන්නම් क्लास तीन मेहद अद क्लास मेहे वर्षा मे आइए निकम कुलाप अदापे क्लास चैरिटी शो है අපි සරණගතෙන් ආධාර එකතු කරනවා. දැක්කේ නැද්ද පන්ති ඉස්සරහ ගහලා තිබුණ පත බැනරෙක? මේ ඔයාව නිකන් බීච් පාටි වලට සල්ලි වියදම් කරන්නේ නැතුව මේ වගේ සමාජ සේවයකටත් ආධාරයක් කරනවකො. අනිත් එක ඔයා ෆේමස් කාර් රේසර් කෙනෙක්. නෑ. ඇත්තද? නෑ. යාගන් මයන සඳ සඳ වාගේ සඳ සඳ වාගේ
මට අද වගේ මතකයි පොටු කැල්ල ගත්ත දවස. එදා සාගර බේබිගේ තන්නේ හතරවෙනි උපන්දිනේ. ඉතින් නෑ ඔයාලෝ කට්ටිය එකතු වෙලා උපන්දින සින්දුව කියලා කේක් එක කැපුවයි කියමුකෝ. ඔක්කොමලා කෑ ගැව සාගර මට කවන්න කියලා. සාගර බේබි කේක් කියලා ගත්ත ගමන් ආවෙ නැත මං ගාවට. ඇවිල්ලා මට කෙව්වා. අනේ මාත් ඉතින් ආදරේ වැඩි කමට අර බඩක් තියාගෙනම සාගර බේබිව වඩා ගත්තා. කොහෙද ඔය මහත්තයෙක්? ෂොටුස් ගාල පින්තූරේ ගත්තා. ඔය පුටෝ කෑල්ලම කොහොමද අපේ කෙල්ලගේ ඇහැට ගැටුනේ? අනේ මන් දන්නේ කමලක්කේ. පුටෝ එකේ සාගර බේබි වඩාගෙන ඉන්නේ අම්ම නේද කියලා ඇහුවාම මගේ කකුල් දෙක පර නැතුව ගියා. කමනියේ ඌව හංගගෙන ඉන්න පුළුවන් දේවල් ඈ. එහෙම කියලා කියන්න පුළුවන්ද? සර් හරි ඔය දියාච්ච කුණු ඇදලා ගත්තොත් හතර අතේ ගඳ ගහන්න පටන් ගනී. අනික ඌව සඳුගේ කනට ගියොත් සඳු සර් එක වෛර බැඳ ගනී. ආන් දැක්කනි. ඌක තමයි කියන්නේ කරපුව පස්සෙන් එලවනවා කියලා. දැන් ඉතින් විඳපන්. විඳවපන්. කමලක්කේ එක අතකට උඹ හරි. අපි දැනගෙන හරි නොදැනගෙන හරි කරපු පව් දරුවන්ට අයිති නෑනේ. සරුත් එහෙම තමයි හිතනවා ඇත්තේ. මම මේ කිව්වේ දරු පැටියෙක් ගැන නෙමෙයි. මං අර බලු පැටියා ගැන. ඔය අල්ලපු ගෙදරට කොහෙද රිංගලා ගුටි කාලා නකුට පස්සේ ගහගෙන ඔය එන්නේ. අම්මපා. අනේ. අකේ. අනේ මන් දැන් වෙලා කුඹේ බලු પરම්පරාව ගිහින් දානවා මහා පාරට. අනේ කමලි මේ ඒක කිව්වමනේ මට මතක් වුනේ. උඹට මතකයි අර දුවගේ පන්තිය ගාව හිටපු බලු පැටවු ටික. අනේ පුළුම් බෝල වගේ පැටවු හය දෙනයි. සර් කිව්වා උන්ගෙන හොයලා බලන්නම් කියලා. මොකක්? උන්දෑ ආලවකයා වුණාට හිත වුණු වෙනවා. ඒ කියන්නේ අපි හොරෙන් සඳු බලන්න ගිය එක උඹ එමිහක් කනේ තිබ්බා. අනේ අම පාක්කේ උඹ නම් බේබි සාගර බේබි මට සාගර බේබිට පිස්සුද මන් දන්නේ මේ කාමරස් රින්ගන්නේ අතුරර සාගරයක් වගේ ගියක් තීති ඒ සාගරේ වගේ ගිය ඇතුලේ මේ සාගර ත්‍රිඩක් නෑ ගඟුලි ඇයි යවුන්නේ නැද්ද පුංචි අම්මා කියනවා මට ඒ වහලයට යන්න කියලා මට තැනක් හොයාගන්නකම මේ කාමරේට ලා ඉන්න පුළුවන් මෙන්න මේ ටික ගිනි තියලා දානවා ගිනි තියලා දාන්න දෙයනේ බේබි මේ බේබිලා පුංචි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් බඩුනේ. අනිත් එක චංචලා නෝනත් බේබිට නරකක් කිව්වේ නැහැනේ. නරකක් කිව්වේ නැහැ. ඒත් ඒ කියපු හොඳ වචනවලට යටින් නොකියන කතාවක් තියෙනවා. ඒව දැනෙන්නේ අතීතයේ මතක මිනිහෙකුට විතරයි. අහලා නැද්ද ගංගුලි? ඔය පුංචි අම්මගේ ආදරේ තියෙන තාත්තගේ ඉස්සරහා විතරයි කියනවා. අනේ බේබි ඔය විකාර කතා නවත්තලා අපි යන් ගෙදර දැන් ලෝයර් සර්ුත් එවියා ආපු දෙන් රෑ වෙන්න කලින් මේ කාමරයස් කරමු අනේ මට නම් බෑ ඌට මැදි හතෙන් අන්තිමට මමයි නරක ගෑණි වෙන්නේ එහෙනම් හොඳ ගෑණි විදියට ඵලයන් යන්න මෙතනින් නෑ මං යන්නේ නෑ මම යන්නේ බේබිත් එක්ක මට ලෝයර් සර් ඒ වගකීම දීරයි ගියේ යා වගකීම මාව වෙනස් කරන වගකීම උඹටවත් මේ ගෙදර කොයි එක්කවත් ගන්න බැහැ අන්න ඒක හොඳට මතක තියාගනි. දැන් ඵලයන් යන්න මෙතන. ඵලයන්. අනේ සාගර බේබි. ඵලයන් කිව්වම. සඳ සඳ වාගේ
මට ඉන්නේ යාළුවත් එකයි සහෝදරයොත් එකයි. මං හැමෝටම පින්න මගේ පර්ස් එකනේ. මගේ කෝට. මේ මං උඹට කිව්වනේ. උඹ මං කියපු දේ ඇහුවේ නෑනේ. හරියට කියන එකන් ජෝන් සීනා වගේ. ආ බං. දන්නේ නැද්ද ඉතින්? ඊ සිතිජ. අර බලපන්. හිරුලේ ගෙදර පේන්ට් කරනවා. මේ මනමාල එනවා කියලා BBC එකේවත් ගියාද දන්නේ නැහැ. අපේ අම්මා නම් කිව්වේ ඇඩ් එක නැවතුණාට පස්සේ මෑන්ට පාරට බහින්න තමයි වෙන්නේ කියලා. නෑ නෑ. චන්ජියාන්ට එහෙම කියන්නේ නැත්තේ ඇඩ් එකට ගත්ත නැති මලට. මිනිහට ස්විප් එකක්වත් ඇදලා දන්නේ නැහැ. ඔව් ඔව්. මිනිහට ස්විප් එකක් ඇදුණා වගේ තමයි. උඹේ හිරුගේ ලව් එක අප්සෙට් යනකොට. ආ මේ ගුඩ් මෝර්නින් පොස්ලා ගේ බලන්නද? නෑ. ගෙදර අයිතිකාරයාගේ දුව බලන්න. කෝ හිරු හිටියද? මේ මට කොහෙද පොස් ඉතින් දුවලා? නිකන් කෝචොක් කරන්න එපා. එතකොට අංකල් ෆිල්ම් ඩිරෙක්ටර් ප්‍රින්ස් අංකල්. එයා මේකේ වික්කද? වික්කද? විකුණන්න තමයි ප්‍රින්ස් කාර්ය හැදුවේ. මම මිනිහව ගෙයින් අල්ලලා එළියට නොදාන්න. මිනිහා මේකටත් ගේම දීලා. එතකොට මේ අංකල් ඕගොල්ලන්ටත් මිනිහා පොල්ලක් තිබ්බද? වෙරි සෝරි බොස්. ඔය ඔහොම ආපු 11 වෙනියා. මිනිහා මටත් 4 මාසෙක ගෙවල් කුලී පොල්ලක් තියලා පැන්නේ. මේ අංකල් එතකොට දැන් කොහෙද දන්නේ කට්ටි ඉන්නේ නේද? මනුස්ස ලෝකේ නම් වෙන්න බෑ. හැබැයි ඔය අපායේ පැත්ත කිව්වොත් මහත්තුරුන්ට හොයාගන්න පුළුවන් ඒ මිනිහාව. මට බය කටු විඹුලත් උගස් කරලා මිනිහා ෆිල්ම් එකක් කරන්න ට්‍රයි එකක් දෙයිද කියලා. ආ හිරු. ආ දැන් තමයි මතක් වුනේ. නෑලෝ බය තුනකට විතර කලින්. එහෙද ක්ලබ් එකේ බීච් පාටි කරවන්න නැත්තේ. නිකන් අපි ඔයාලා ගෙදරත් ගියා. උගලන් කොහෙද මාරුනේ? ඈ? දැන් කොහෙද ඉන්නේ?